අයිුවන් කොහොම දිතිං ඔයාලට අදත්ව ඔයාලවෙේ සෙල්ලා ටැකඩමියූටෙබ්නල් එකට ගොඩක් ආදරින් පිළිගන්නවා අදත් මංකාාලට මහන්න කියල දෙන්නේ ලස්සනම ලස්සන ගෞවමක් ඔල දකිින් නැති අදමං මොකක්ද මහන්න කියල දෙන්න කියලා. මොකදමාං කවල් ෆොට එකේ දාළල තියෙන ගෞ්ම තමයි අද මංකාාලට කියල දෙන්නේ යන්නේ ඉතින් තරුණ ගෑල්ලාමෙක්ට ලස්සන්ට තියවි කෙළ මං හිතනවා ඉතිං යාලත්මහල බලන්න ඔල මහන ෆොටෝස් මටත් එවන් අමතක කරන්නේ ඉතින් මම මේ ගවම මහගන්න පාවිච්චි කරන්නේ බබල් මැටියල් එක මේක හැට පලල මේක යාරත් දෙකක් මම අරගෙන තියනඉතිං වාල කෑමතිදි මටරියල් එකක් කොල පාවිච්චි කරන්න පුළුවන් ඉතිං අපි බලමු මේ කොහොම දෙහෙනම් ලේසියම් මහගන්නේ කියලා ඉංහල තාමත්මාව සබස්ක්‍රරයි් කළ නත්තං සබස්රයිබ් කල ගටම් මාතක තුලා එන්න කියෙලාරාතනා කරනවා. ගොඩක් අයිමගේ ළමාසාරය මහන විද්‍යිය කියල දෙන්න කෙළ ඉල්ලම් කල්ල තියෙන ඉතිං යාල වෙනුවෙන් ළමා සාරයත්මං ඉක්මටන් විඩියයකින් අරගෙනන්න බලාපපුරොත්තුයෙන් ඉන්නවා. ඉතින් මඒ කාලට ඇඳල පෙන්න්න මුලිම මේ වගේ ඒෆෝ එකක් පාවිච්චි කරන. එකට හේතුව තමයි මගේ රෙදිකොටස්ස යාලට මෙතන තේරණව ඇති හසුරුවන්න අප පහසුවයි කියලා බල් මෑටරිලක චුට්ක් අඳන්න එහෙම අප පහසු එක්තකොට යාලට හරියට පේෙන් ඇති නිසාතමයි මං මෙහෙමඒෆෝ එකක් පාවිච්චි කරන්නේ. ඔයාලෝ අලගේ රෙදිකොටස්ස මුලින්ම දෙකට නවලා මං මේ කියන දේවල් කරගන්න. ල රෙදින අවන්න විදදිිය දන්නානේ ඒ විදිට නවාගන්න නවාගෙන මුලිම මෙන්න මේ විදදිට ඉරක් ඇඳගන්න ඕන ඉරක් ඇඳගෙන ඒ ඉරේ ඔයාලගේ උරහිසමිම් උරහිසමින්ම දෙකට බෙදලා ඒකට මැහුන්වාසි භාගයක් එකතු කරල එනාගේ ලකුණු කරගන්න ඕන්. ඔයාලා ඔයාලගේ උරහිසමින්ම දෙකට බෙද්දල ඒට මැහුම්වාසි භාගයක් එකතු කලා මේ ඇඩගන්න රේකාව ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ එතනිදාම් පහලටවාල අගල් භාගයක් ලකුණු කලො අළග උරහිස් රේකාව හැඩ කරගන්න ඕන. පංහිත්තනා පැහැදිලේ කියලා මෙ මේ විද්්‍යයට තමයි කරගන්න. ඊට පස්සවාලග උරහිස ලැබුණු වගේම, ඒ ලක්ෂේෙන්දම් මෙ මේ ලක්‍ෂේදම් පහලට ලකුණු කරගන්න ඕන මෙන්න මේ විදදිට මේ පහලට ලකුණු කරගන්න වාල උර හිස බෙදල ගත්තාගේ මයි. එක හොඳට මතකතයාගන්න ඒ අගේ මරගෙන තමයි අපි මේ විදදිට ලකුණු කරගන්නේ. එත නිඩං අපි හරහට ලකුණු කරගන්න ඕන අපේ පපුුවට මින්ම හතරට බෙදදලා ඒකට මැහුන්වාසි එකක් එකතු කල්ලා. අපුවටමම්ම හතරට බෙදලා ඒකට මැහුන්වාසි විදිට එකක් එකතු කළේ නාගේ මේ රේකාවේ ලකුණු කරගන්න ඕන. ඉඩ පස්සේ අපිට අවශ්‍යවරණ සම්පූර්ණ හැටේ උස. එකඇනු වාල මේ ගෞමේ හැටේ උස කොච්චරක් බලාපොරොත්තු වෙනවාද අන්නේ ප්‍රමාණයට මැහුන්වාසි එකක් එකතු කරලා ඒනාගේ ලකුණු කරගන්න ඕන. මේ විදදිරට ියයාගන්නන් එතකොට මංහිතනවලට පැහැදිලි වෙයි කියලා. ඕලට අ වර්ශන හැට්ටේ උසට මෙහංවාස එකක් එකතු කරල ලකුණු කරගන්න. මෙෙන මේ විදදිට තකුණු කරගන්න වනේ ඉට පස්සේ හැට්ටේ උස ලකුණු කරපු ඒකාවේ. ඉනවට මින්ම්ම හතරට බෙද්දලා ඒකට මෙහොංවාස එකක් එකතු කරල එනාගේ ලකුණු කරගන්න ඕන. හිතනවා අට පැහැදිලි කියලා පැහැදිලි ජනක්තිය ොන අනිවාරෙන් කමෙන්ට් එකක් දාලාහන්න මේ වි තමයි කරගන්නට පසමේ එල්ලක්ෂයෙන් දා මේ රේකාව හරි මැද්ද ලක්ෂය හොයා ගන්න ඕනෑ එතනෙඉදා තමා දෙසට අඟල් බාගයක් ලකුණු කරලාඔලට පුළුවන් ඉදිරි පස අත්කට හැඩ කරගන්න මේ අපි ඇඳගන්නේ ඉදිරි පස අත්කාට හැඩේ මගේ කලින් වීඩියෝස් බල්ල තියෙන කෙරෙකට මේම පැහැදිලි. එ හැඩ ති ලක්ෂේදා අන් ගල්ල එකක් ඉහලට ලකුණු කරලා අපි ඒ විදදියට ඇඳගන්නා මේ ඇදගන්න පිටු පස අත්කට හැඩය ඒ අපි හාරවල හැඩ කරගන්න නැහැ. ඔන්න විද්‍යයට තමායි අත්කට හැඩ කරගන්න ඉඩ පස්සේ අපි අපේ කාර හැඳගාම කාරමම, කර පාලල අඟල් තුනක් ලකුණු කරගන්නවා ඒවාගේම තමයි කරගැම්බුර අඟල් තුනක් ඉතින් මේක පිටු පස කර ගෑැඹුර මේ අඟල් ඔයාලගේ කර ගැඹුරු ලට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන් පිටු පස්ස කරගැම්බුර අඟල් තුනකුත් ඉදිරි පස කරගැම්බුර මේ විදිට අඟල් තුන හමාරකුත් ලකුණු කරගන්න පැහැදිලි කෙළ හිතනවා මං මේ ෙදි ගන්න මිමි ප්‍රමාණයම තමයි මේ යාලට ඇඳල පෙන්නුවේ. ඉට පස්සෙ අපේ ඉන රේකාවෙන් අඟල් භාගයක් මෙන මේ විදියට ඉහලට ලකුණු කරලා ඉන හැට්ටෙ කොටස හැඩ කරගන්න. ඉති මේක තමයි බ්ලොග් එක ඔයාලෝයාලගේ රෙද්ද ඇඳල මේක කරගන්න. ඊට පස්සෙ මංවාල්ට කියන්නම් කොහොමද අත්ත ඇඳගන්න කියලා අතේ බ්ලොක්්ක එක, ඉතිං අපි මුලින්ම ඕල දන්නවා අංගල් තුන හමාරක් පොඩිලාමේක්ගෙනම් තුන හමාරක් සාමානකෙනගෙන අංගල් හතරක් හතර හමාරක් කොල් ලකුණු කරගන්න පුළා මේ සම්මතාගයක් ලකුණු කරගෙන හාර හාර ඒකාවක් ඇඳ ගන්න මේ විදිට ඉඩ පස්සෙ වාල ලට අවශන සම්පූර්ණ අතදිග මේ සම්පූර්ණ අතදිග කියන්නේ මෙැහුවාසිත් එක්කම ඕල ලකුණ කරගන්න ඕන එක අනුවාලට අතදිග අංගල් අටක් කෝනිනං අප එකක් මැහුවාස විදිර එකතු කළ ඒ ප්‍රමාණය ලකුණු කෙරගන්න එකඇනේ නමයක් ලකුණු කරගන්න ඕන. සම්පූර්ණ අත දිග ම මේ විදිර ලියාගන්නා. එතකොඩවල්ට පැහැදිලිවේවි ඉතිංමාලට අප ැහැදිලිනවාට දෙතුන් ගමනක් කරිවිඩිය එක බලලා ඒත් තේරෙන් නැත්නම් ඔලත් පහලින් කමෙන්ට් එකක් දාලාහන්න. ඊට පස්සයපි ඇඳ ගත්ත පලවෙනි රේකාවේ අපි පපුුවට බෙදලා ගන්න අගයක් තියනවානි අන්නේ අගේම ලකුණු කරගන්නුන්. ඒ රේකාවේ අපි පපුුවට බෙදලා අගයක් හදල ගන්නවානනි මුලින් අපි මිමිහදාගනිද්දි අන්න ඒ අගේම ලකුණු කරගන්න ෝඕන. ඊට පාස්සේ දෙවැනි රේකාාවේ අතවට මින්ම දෙකට බෙද්දල ඒකට මැහුන්වාස විදියට භාගයකුත් රැලි සොඳහාගල් දෙකකුත් එකතු කරලා. මෙ මේ විදදිහට ලකුණු කරගන්න ඕන. හරිද ඊඩ පස්ස මේ ඇඳගත් ඇලරේකාව සමාන කොටස් හතරකට බෙදාගන්න ඕන පළමෙන් ලක්‍ෂේදම් ඉහළට අංඟල් භාගයෙකුත් දෙවනිි ලක්ෂේදම් පහළ ටඟල් භාගයකුල් ලකුණු කරලා මෙන මේ විදියට පුළුවන් හැඩ කරගන්න. ඉති මංහිතනව දැන් අත කොටස කරගන්න විදිියත් ඔයාලට පැහැදිලි ඇති කියලා ඉති මේ තියෙන්නේ අපි ඒ විදියට හදාගත් අප බ්ොක්් දෙක ඉතිං වායාලට මේ පැහැදිල නැත්ත නැවත වතාවක් බලන්න පුළුවන්. ඒවගේ පහනින් කමට් දාලා හන්න පුළුවන්. දැම්මං වාලට කියන්නම් කොහොමද අපේසාය කොටස හදාගන්නේ කියලා. සය කොටස කොටස් තුනකට තමයි අරගන්නේ. ඉතිං කොටස් තුනකට ගණෙද්දි මේ උස කොටස. එක කොටස උස කොහොමද හදාගන්න කියලා කියන්නක්. ඉතිංවාට මේ කොටස් තුන සමානුසකින් ගන්නත් පුළුවන්. මම මේ හදාගාන්න සවාය උස මං පලවෙනි කොට ටික් දිකට ඊලං කොටස ටිකක්ඩ යන කොට ිකටික අඩුවෙන විදිර තමයි හදාගන්නේ. පලවෙනි කොටසට මම ගන්නවා අඟල් දොලහා. මේ විසි හතර තමයි හදාගන්න යන්නේ දෙවනි කොටසරගන්නා අංගල්ලටක් තුන් එවෙනි කොටසරගන්න අංගල් හතර. මේ එකකවලට කැමති විදදිහට යාලට අවශ්‍ය කරන උප්‍රමාණයට හදාගන්න පොළුව. සමානවෙන්නම අවශ්‍ය නෑ. ඉඩ පස්සේ දෙපැත්තේ මූටටු වෙන්න දෙපසට අඟල් එක ගාන එකතු කරනවා මේ මැහුන්ආසි විදදිට අපි මේ මූට්ු වෙන්න දෙපැත්තර අංගල් බාගභාගය ඕන ඒ නිසා දැ දහතුනයි නමයායි. ඔන්න ඔයි විඩියට තමයිසාය උත්ස කොටස් හදාගන්නේ. ඉ පස්සමං කියන්නම් කොහොමදසායකොටසේ පලල හදාගන්නේ කියලා. එක යන්න අපිට මේසාය පලල කියන්නේ මේක රැලිවෙන්න තමයි හදාගන්න මේ ක්‍රම දෙකකටයරගන්න පුළුවන්. ඒ යන ගොඩාක් රැලිවෙන්න සහ සාමාන්‍ය ප්‍රමාණයට රැලිවෙන්න. ඉතින් පලවෙනි ක්‍රමය තමයි ඉනවටත් බෙදාගන්න දෙකට. ම මහන කෙන ගීනවට විසි අටක් තියෙනවා එක දෙකට බෙදවාම දාහතරයි ඒකට මැහුන්වාසි විදියට අඟල් එකක් එකතු කරාම පහලවයි ඔන්න පලවෙනි කොටස එකන පලවෙනි රැනිිපාටිය සදාගන්න මම මෙන අඟල් පහලව පහලව වගේ දෙගුණයක් ගන්නවා ඒ කියන්නේ තිහාක. ඉට පස්සෙ දෙවැනි කොට සහදාගන්න අපි අර පළවෙනි කොටස ලැබුණු වගේ තියෙන ඒගත් තිහ තිහ වගේ දෙගුණේ අක් ගන්නවා තිහ වගේ දෙගුණ මේ විදරගත්තම ගොඩාක් රැලියනවා ගොඩක් ලස්සනයි ඉඩ පස්සේ තුංවෙනි කොට සහදාගන්න මේ හැටවගේ දෙගුණයක් කිය අන්න එකසේ විසයි මේ විදිී රැලිපටි දෙකගානය ඕන එකකින් දෙකගානය ඕන මේ පලවෙනි ක්‍රමය මේකට රෙදි ගොඩක් අවශ්‍ර වෙන. මංවාල්ට දෙවැනි ක්‍රමයක් කියල දෙන්න. මේ තියන්න දෙවනි ක්‍රමය එක දිත් අපි කරන්න ඉනවට බෙදෙනවා දෙකෙන්. ඒකට අර කලෙෙන් විදිටම හදාගන්නා. ඉට පස්සේ පලවෙනි කොටසට පහලවට රැලි වෙන්න අඟල් විස්සා. රැලි සඳහා අංඟල් විස්සා. මේ විස්්ස තගානය මේමට එකතු කරවා. අර තිස් පහට විස්සා. ඊළඟට අපේ දෙවැනි කොටසේ පනස් පහට විස්ස. අපි මේ විස්ස එකතු කරන්නේ රැලි වෙන්න ඉතිං වාලට මේ වෙනුවට දහයක් පහළවක් වුණ දෙකතු කරගන්න පුළුවන්. මෙතන අපි එකතු කරන අගේ වැඩි වෙනකොට රැලි සොඳහා රැලිවන්න තියන් ප්‍රමාණ වැඩි ඉතින් පලවෙනි ක්‍රමේද අපට රෙදි ගොඩක් අවශ්‍ය වෙනවා දෙවනි ක්‍රමේදිී අපිට එච්චර රෙද අවශ්‍ය වෙන්නෙ නැහැ. ඉතිං ඕලට මං කලං කිව විදිහටම දහයක් පහළවක් වනත් එකතු කරගන්න පුළුවන්. මේ අපි එකතු කරනගේ වැඩි වෙනකොට අපේ රැලිපටිය රැලිවෙන ප්‍රමාණය තමයි වැඩිවෙන්නේ දිී රැලිෙන තරමට ඇඳමක් ලස්සනයි ඔල්ට මෙතනින් කැම්මති ක්‍රමයක් තෝරගන්න පුොළුවන්. ඉතින් ඔන්න මං මට අවශ්‍ය කරන ඔක්කෝම කොටස් හදාගෙන තියෙන්නේෙ මට එක දෙයක් කියන්න අමතුකුණා මෙෙන පටිය. මේ පටිය හදාගන්න යාල දක්කි නැති ෆොටෝ එකේ අතේ අවසානට, අපි පටියක් මහගෙන තින අන්නන්නේ පටයසන් හම අඟල් දෙක හමාරක් තම අරගත්තේඔළගේ අත්ත වට ප්‍රමාණයේ දිගට සහ අඟල් දෙක හමාරක් වගේ පල්ලලට ඔලට මේ පටිය හදාගන්න පුළුව. ඊට පස්සෙ අපි මුලිම්ම අපේ හැට්ටෙකොටස පයිපීන් කරගන්න ඕන ඉතිං වාලට කඩෙන් පයිපන් මිල දිීගන්නත් පුළන් ගෙදර හදාගන්නත් පුළන් මේ කරවට පයිපන් කරගන්න ඕන්. ඉතින් මං ඔන්නඔයි විියට මගේ කරවට පයිපින් කරගෙන තියන්නේෙ පයිපින් කරන්න දන්න ඇති අයට පුළාන් මගේ පයිපින් කරන විඩිය එකක් තියෙන ඒ විඩියක බලලා පයිපින් කරගන්න ද අනවශ්‍ය විදියට විඩියක දික්වෙන නිසා තමයි මෙත්තැදි පෙන්නුවේ නැත්තේ. ඉතින් මේ විදිර කරවටා පයිපින් කරගෙන ඉඩ පස්සවාල්ට පුළා මේ උර හිස් දෙක මූට්ටු කරගන්න මේ උර හිස් දෙකෙේ මූට්ටු කරගන්න ඕන මේ තියන මංඒ විදියට මූට්ටු කරගත්තට පස්සේ ඉට පස්සවාලගේ ස්ලීව්ව එක අයගන්න ඕන ලී්ව එක අරගෙන ස්ලීවව එකේ හරි මැද ඔලමක කපාගනික්්දිමවාලට කරගන්නත් පුළුවන් ගැ පොඩි කට්මාකි කක්දාගන්න පුළුවන් එහෙමන් ඇත්ත උංන්යාලගේ පන්සිල් එකෙන් මාකිි කක්දා ගන්න පුළුවන් ඒදේවල්ලට මහ ග කපද්දිම කරගන්නත් පුළුවන් මට එතැදි අමතුකුණා හරියටම ස්ලීව්ව එකේ මැද අපේ උරහිස. <us> ේ මශ්මන්් කලඟට තියලා පින් කරගන්න ඉට පස්සෙ වාලට පුළා වටේටත් තවශ්‍යනාන් පින් කරගන්න ඒ විදිර් තියාගෙන වාලට තියෙන මහගන්න. ඉතිං අ ස්ලීව් එකත් තේ විදිර්මයි ඒකෙත් හරි මැද හොයාගෙන ඒක උර හිසට තියලා පින් කරගන්න ඕන. ඉතින්වාට වටේට මොනත් පින් කරගන්න පුලාා මම එක උරු හිසට විතරයි පින් කරගන්නේ මේ විදියට මහගෙන ආලට මේක මෙැහුවට පස්ස මෙ මේ විදිර තමයි ලැබෙන්නේ. හරි ම දැන් ස්ලීව් එක විදිර මහගෙන තියෙන්නේ ඊට පස්සවාලට මත්තක ඇති අපි අ අතේ බ්ලොක්් එක හදා ගනිද අඟල් දෙකක් එකතු කරා රැලි සඳහා අගල් දෙකක් රැලි සඳහායකතු කරා අන්නේ රැලි දෙක අපිදැන් අගල් දෙක රැලි කරගන්න ඕන ඉති මෙ මේ විදිර සම්පූර්ණ අත දිගගේ මැනගන්න අඟල් දෙකක් වැඩිපුර තියෙනවා. මට අවශ්‍ය අත්ත වට ප්‍රමාණයට වඩා අංගල් දෙකක් වැඩිපුරතින. ඉතිං අන්නේ අංගල් දෙක මෙනි මේ විදියට ලකුණු කරගන්න පුලාා මේ විදෙ දෙකට නැව්ුවෝත්. අර අංගල් දෙක්ක යාල ලකුණු කරගන්න න අංගල ගානේ. මෙනි මේවිද දෙකට නවලා ඔලට අවශ්‍ය ප්‍රමාණය දෙක්කට බෙදල එක ලකුණ කරන්න ට අංගල් දෙකක් නෑ අවශ්‍ය. ප්‍රමාණය මම අංගල අංගල දෙ පැත්තන යන විදිහට දෙකට බෙදල් ලකරු මෙ මේ ප්‍රමාණය අපි රැලිකරගන්න ඕන ඔලට නූල් ඇදල මේ රැිරගන්න පුුවන් එමනැත්තම් මෙ මේ විදිර චුට්ට චුට්ට අතින් රැලිකරගෙන මහගෙන අද්දිමහන්නත් පුළුවන්. ඉති මං ඒ විදියට නූ ඇදල තමයි රැලිකරගත්ත එක පහසුයි ඕයාලත් ඒ ක්‍රමයානු ගමනය කරන්න පුළුවන්. ඉඩ පස්ස වලගේ ඇැලිපටියයාරගෙන සමාවෙන්න පටියයාරගෙන, මෙ විදියට හොඳ පිට පැත්තෙන් කියල මහගෙන නැවතවතාවක් ඒ උඩින් මැෂ්මන්ට් එකක් ගහගන්න මං අනික් අත මහගත්තය විදිර වාට පෙන්න්නන්නා. මෙ විදිට මහගෙන නැවතවතාවක් උඩින් මෙනි මේ විදිට මැශ්මන්ට් එකක් ගහගන්න ඕයාලට පේනව ඇති. හරි ඊට පස්සෙ වාලා රැලිපටි හදාගන්න ඕනි විදිිය තමයි මේ තියෙන්න්නේ. delante මේ විදියට පළවෙනි රැලිපාටිය අගල් පහළවකුත් දෙවැනි රැලිපාටිය අඟල් තිස් පහකුත්, තුංවෙනි රයිල්පටිය අංගල් පනස් පහකුත් ඒක කියන්නේ අර අගල් විස්ස අපි රැලි සඳහා එකතු කරපු අංල් විස්ස ඇකිලෙනවා ඇකිලෙනකොට අපේ ඒ ප්‍රමාණයට අපි හදාගන්න ඕන, ඉති ඕල මේ එකක දෙතුන් සැරයක් වඩියෝක බලන්න ඒවගේම අත්දැකීමෙන් කරලා බලන්න. එත ගොටවාට තේරෙ මේ කොහොමද කරගන්නෙලති විඩේ එකක් බලපු ප්‍රමණින්ං ඕලට තේරෙන නැහැ. මේ පලවෙනි රැලිපටිය රැලියුනාම අගල් පහලවක් වෙන්න ඕන. එකැන අපේ ඉන ප්‍රමාණය. ඉන්න ප්‍රමාණය දෙකට බෙදලා නැහුවාස එකක් එකතුගරාම එන ප්‍රමාණයට එන්න ඕන. ඉදි මේ කාල ප්‍රායෝගිකව කරලා බලන්න එත ගොටආලට තේරේවි? මං විදිදර පලවෙනි රැලිපටියය හැටකොටසත් එක සම්බන්ධ කර ගත්තය ීඩියෝපටිය සේව්වෙලා නැහැ ඉදි මං මේ දෙවැනි රැලිපටිය තමයි ගන්නේ දෙවනි රලිපටියත් මේ විදරවාලට පුළුවන් රැලිකර ගන්න මේක රැලිකරගත් තම පලවෙනි රැලිපටිය ප්‍රමාණයට එන්න ඕන එකැන් අපි පලවෙනි රැලිපටිය අරගත්ත ප්‍රමාණයට මේක රැලිකරගත්තට පස්සේ එන්න ඕන ඒ කියන්නේ අඟල් තිස් පහක් වෙන්න ඕනි. අඟල් විස්ස රැලි වුණනාට පස්සේ. තිං වාලට තේරෙනවා කියලා මම හිතනවා. එවිදියට තියාගෙන ල රැලි සොමාන ප්‍රමාණයට විහිදුව ගන්න. මෙ මේ විදියට ඉතිං මේ පටියට අනෙත් පටිය සම්බන්ධ කරගන්නත් එහෙයි. තිංවාල්ට පුළුවන් මේ විදියට රැලිපටිය එකට සම්බන්ධ කරගන්න ඉදිරි පස්ස පලුව සහ පිටු පස පලෝකෙන කොටස් දෙක මේ විදියට මහගන්න ඕන. තින් මෙන්න මේ තියෙන්නේ මං ඒ විදිර රැලිපටි සම්බන්ධ කරගෙන අලට පේනව ඇත්ති. ඊට පස්ස මේක කනපිට පැත්ත හරවගන්න මෙන මේ විදිර රැලිපටි සම්බන්ධ කරගන්න. කනපිට පැත්ත හරවගෙන ල මේක දෙපසිම් මූට්ටු කරගන්න ඕන. දෙපසි මූටු කරගනිද අලග ස්ලීව් එක හරිම ගාන්නට එන්න තියාගන්නේ කියන්නේ ස්ලීව එකේ යට, වාටිය සාමානයෙන් අත්තට තදවෙන්න තයි ගන්න ඉරි පස්සෙ කිහිලි කට හරිමගානට ඉනවට මට්ුුවෙන තැන හරිමගානට මෙන මේ රැලි පටි පාලවෙනි රැලිපටිය මර්ට් වෙන තැන එකට සෙටවෙන් ඕනේ දිරි පසපලුව සහ පිට පස පලුව දෙෙවැනි රැලිපටිය සටන තනත් මෙන්න මේ විදදිට. හරිම ගාන්ට එන්නඕන බලන්න මගේහෙම ඇවිත්තියෙනවා ඕ අල හරියට මහල තියෙනවනම් අන්නන්නේ විදදිට ගානට එන්න ඕන. එහෙ මවත්තමයි මේ ගෞම ලස්සනමොකද රැලි පටි හරිම ගානට එන්න ඕ. ඕන මැඳමක් ලස්සන වෙන්න හරිම නීටකට ඇවිත්තිබොත් ඉට පස්සේ? මෙ මේ යටවාටි වාල්ට පුලන් මෙ මේ විදියට දෙපොටක් නවල මහගන්න මෙ වටේ මල්ට විදියට මහගන්න පුළුවන්.ඉති ඔොන්න විදිහයට මං මගේ ගෞම මහගෙන තියෙන ල ස්ලිව් එක පුචි ැලි ප්‍රමාණයක් දාල පොඩි රැි ප්‍රමාණකොල්ට කැම්ති නම් ැලි ප්‍රමාණය ඩිකරගන්න පුලුවන් ඉඩ පස්සේ යටවාටියයට අත්තේ පටියක්දාගෙන තියෙනවා. රවුන්න එක්ක කක්දාගෙන තියෙනවා. ඒ විදියටම රැලි පටිද්දාගෙන තියෙනවා මගේසාය කොටසට ඉති මංහිතනව වඩිය එක පැහැදිලි ඇති කියලවායාලට වඩියක හොඳයිනං ලයික් කරන්න ඒ වගේ ම අලගේ ගැටලු සහ අදහස් අනිවාරෙන් හලගේ අදහස් කමෙන්ට කරන්න එක මට ගොඩාක් වටිනවා ඒගේ මලට ඉදිරියේදි මොනවගේ වඩියෝස් දෝනි කෙලත් කමෙන්ට් එකක් දාන්න ම අනිවාර්රම පුළුවන් විදියට ඒ වඩියෝස් එයිල්ලීම් ඉටු කරන්න බලාපපුොත්තු වවා. ඉතිං ඔල තතාමත්මව සබස්ක්‍රයිබ් කළ නැතං සබස්ක්‍රයිබ් කළ දිගට මාර්තික තුවෙලායින තව අලුත් විඩියයකින් හමේමු